ඉතින් කූමද කූමද හැමෝම හොඳින් නැති කියලා හිතනවා. අද මේ හදිසියෙම වීඩියෝ එක කරන්න කියලා හිතුණා. මේක මේ ඇමරිකාව USA ඉමිග්‍රේෂන් සම්බන්ධයෙන් විශාල වෙනස්කම් ටිකක් තමයි සිද්ධ වෙන්න යන්නේ. මේ ග්‍රීන් කාඩ් එකත් ඇතුළුව ඒකින්ද තමයි අද මේ කියන්න හිතුනේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කරා ඇමරිකාවේ පුනරාගමනය. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි කෙටි වීඩියෝ එකක් කරා. සාධනීය ලක්ෂණ ගොඩාක් තියෙනවා ඒ වීඩියෝ එකේ. ඔක්කොම ඉදිරිපත් කරන්න බැරුණා, බල්ප් නැතිවට බලන්න පුළුවන්. දැන් ඒක දිවුරුම් දෙනවා ජනවාරි මාසේ. එතකොට ඉමීඩියට්ලි කරන දේවල් ටිකක් තියෙනවා. ඒවා අතරින් මේ ඉමිග්‍රේෂන් සම්බන්ධ ගන්න තීරණත් ඉමීඩියට්ලි ගන්නවා කියලා තමයි කියලා තියෙන්නේ. ඒ ගැන තමයි අද කතා කරන්නේ. එතකොට මේ ග්‍රීන් කාඩ් එකට මොකද වෙන්නේ කියන එක ඒක තමයි පළවෙනි කතන්දරේ. ඊට අමතරව එයා ඉමිග්‍රේෂන් සම්බන්ධයෙන් කරන්න යන මේජර් චේන්ජස් විශාල වෙනස්කම් 10ක් ගැන මම කියන්නම් ටක්ටක් ගාලා. ඉතින් වීඩියෝ එක ඉවරනකම්ම බලන්න අයිඩියා එකක් ගන්න. ඉතින් කතන්දරේ කියන්නේ මෙහෙමයි. දැන් මේ අද වෙනකොට මේ ලෝකෙම ට්‍රැක් ලෝකයක් වෙලා තියෙන්නේ. මේක මේ බටේ රටවල ජීවත් වෙන අය, නිදාසෙ හිතන්න පුළුවන් අය, දේවල් තේරෙන අය මේක දන්නවා මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඉතින් දැන් මේ ට්‍රම්ප්ගේ ආගමනයත් එක්ක බලාපොරොත්තු වෙන්නේ මේ බටේරට තිබුණු බලය ආයි ලබා ගන්න. ඉතින් දැන් මේක මේ ඔළුව කුරුවල් වෙලා වගේ ඉන්න අයට මේක තේරෙන්නේ නැහැ, විශේෂයෙන්ම සමහර අයට, නිකන් නිදාසෙ හිතන්න බැරි අයට. එතකොට මේ බටේරට තියෙන බලය ගිලිහුනොත් ඔය කට්ටිය අපේ ඔළුවට දාලා තියෙන කතන්දර වගේ නෙමෙයි, හෙළ කතන්දර වගේ නෙමෙයි. මේක ගිලිහුනොත් එහෙම වෙන වෙන ಜಾති ඉන්නවනේ. මම මේ නම් වශයෙන් දැන් කියන්නේ, අපි ඔන්න වෙන දවසක් කතා කරමු. එහෙම වුණොත් ආයිතින් අර අඳුරු යුගයක් තමයි යන්නේ. අපේ වගේ රටවල් තියෙන පොඩි පොඩි රටවල් වල කට්ටියට ඉතින් වහල්ලු වගේ තමයි, වහල් භාවයේ තමයි පත් වෙන්නේ යන්නේ. ඔය ආවා මේවා දැන් තියෙන ඔය කතන්දර, දැන් ඔය මානව හිමිකාරව මේවා ගිල්ල මේ බටේ සමාජ වල තියෙන නිදහස නිකන් වල්බූරු විදියට පාවිච්චි කරන ಜಾතින් ඉන්නවනේ. දැන් කරගෙන දඟලන. ඉතින් ට්‍රම්ප් ගෙන් හොඳ කණේපාරක් හම්බුවේ කියලා හිතනවා. ඒ හැමදේම ට්‍රැක් ලෝකේ හදයි කියලා හිතනවා. දන්නේ නැහැ, අපි බලමු. ඉතින් මං කියන්නම් කතන්දරේ. අපි මේ ඉමිග්‍රේෂන් ගැන කතා කරන්න ආවේ ටක්ටක් ගාලා. ඒ ගැන කතා කරමු. ඉතින් අපේ යකාගේ වැඩ channel එකට තාම subscribe කරලා නැත්නම් ඔන්න subscribe කරන්න. මේ video එක like එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. අපිට කරන ලොකුම සහයෝගය. ඒ වගේම අපේ යකාගේ කතා channel එක තියෙනවා. කතා ගොඩක් තියෙනවා. කතා වෙන්න යකාගේ කතා channel එකටත් set වෙන්න. හරි. ඉතින් ට්‍රම්ප්ගේ දැන් මෙහෙමයි. මේ වගේ දේවල් ගන්නකොට එකින් එක කණින් කොණින් නෙමෙයි අල්ල ගන්න ඕනේ. එයාගේ ප්‍රතිපත්ති, එයා කියන්නේ make america great again එයාගේ කතන්දරේ. එතකොට ඒකට සම්බන්ධව තමයි හැමදේම එයා ඉදිරිපත් කළා තියෙන්නේ. කලින් සැරෙත් එහෙමයි ඉදිරිපත් කරේ. ඒ කලින් සැරේ ඉදිරිපත් කරපු ප්‍රතිපත්තිම තමයි දැන් ආයි ඉස්සරහට ගෙනියනවා කියලා තියෙන්නේ. එතකොට එයාගේ පළවෙනි කතන්දරේ තමයි ඉමිග්‍රේෂන් කියන එක. එයා කියන්නේ ඇමරිකාව ලෝකයේ මේ ට්‍රෑෂ් කෑන් එකක්, ගාබේජ් කෑන් එකක් වෙලා තියෙන්නේ කියලා. ඕනේ ගාබේජ් එකක් ඇවිල්ලා ඩම්ප් කරන්න පුළුවන්. ඉතින් ඒක ඇතුළේ හෙන පිස්සු විකාර ගොඩක් සිද්ධ වෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් තමයි එයා කලින් සැරේ කියලා තියෙන එකක් තමයි මේ. ඒක තමයි මේ ඩයිවර්සිටි ලොටරි. අර ඩයිවර්සිටි කතන්දරේ එයා කලින් කතාවක කියලාම තියෙනවා. ඩයිවර්සිටි කියවම හරි ලස්සනයි, හැබැයි ඒක ලස්සන නෑ කියලා ඇමරිකාව පැත්තෙන් ගත්තා. ඒ කියන්නේ මේ ග්‍රීන් කාඩ් දැන් මේ ප්‍රධානම කාරණේ එක තමයි. ඊට අමතරව මම කියවනේ මේජර් චේන්ජස් මම 10ක් ගැන ටට්ටක් ගාලා කියනවා. ඒ කියන්නේ ග්‍රීන් කාඩ් එක සම්බන්ධයෙන් තියා බලාපොරොත්තු වෙන්නේ කොංග්‍රස් එකට දාලා. මම මේ පාර්ලිමේන්තු ඇමරිකාවේ සිස්ටම් එක ලොකුවක් දන්නේ නැහැ. කොංග්‍රස් මණ්ඩලයට දාලා එතනින් ඇප්‍රූවල් එක අරගෙන පුළුවන් තරම් ඉක්මනින් ඒක නවත්තනවා කියනවා. ඒ කියන්නේ මම හිතන්නේ නැහැ දැන්ට ඒවා ඇප්ලයි කරලා තියන අය නෙමෙයි ඉස්සරහට. මේවා ඉස්සරහට එන්නේ ඒවා කවදද කියලා තීරණය වෙලා නැහැ. ඉතින් දියුරුම් දෙන්න ඕනේ ඉස්සෙල්ලාම ජනවාරි වල. ඒ කියන්නේ ඒක හොඳ සිස්ටම් එකක් නෙමෙයි කියලා තමයි එයා කියන්නේ. ඒ කියන්නේ ඇත්තට ඒක ලොතරේයක් ඇදලා වගේ ඉන්නේ ගන්න. එතකොට ස්කිල්ස් ගැන අවකව මේවා ලොකුවට කතන්දරයක් නෙමෙයි. ඉතින් එතකොට ඒක නයිස් නෑ කියලා ඒක හැකි ඉක්මනින් නවත්තනවා කියලා තමයි තියෙන්නේ මේ ග්‍රීන් කාඩ් කතන්දර. ඒකට එතකොට මේ එතකොට දැන් ඒකට මොකක්ද ඊළඟට විකල්පේ? විකල්පේ හැටියට එයා කතා කරන්නේ මේ මෙරිට් බේස් මයිග්‍රේෂන් කියලා. මෙරිට් බේස් කියලා එයා වචනේ දාලා තිනවා. ඒ කියන්නේ අපේ ඔස්ට්‍රේලියාව, කැනඩා, නිව්සීලන්ඩ් ගැන දන්නයි දන්නවා ස්කිල් මයිග්‍රේෂන් කියන එක. ස්කිල්ස් තමයි මම මෙරිට් කියන්නේ. ඒ වගේ ස්කිල්ස් දක්ෂතා තියෙන අයට ඒ විදිහට සිස්ටම් එකක් හදලා ආට ඇතුළට ගන්න. සාධනීය පියවරන් ඔන්න. ඉතින් වැඩ කාගට බොරු බෑ වගේ ස්කිල්ස් තියෙන අයට එන්න පුළුවන් ඒ විදිහට. එතකොට එයා මම කලින් වීඩියෝ එකකම කිව්වා එයා ඡන්දෙට කලින් දුන්න පොරොන්දුවක් තමයි ඇමරිකාවේ ස්ටඩි කරලා ස්ටඩීස් ඉවර කරන ස්ටුඩන්ට්ස්ලට එයා දෙනවා කියලා ග්‍රීන් කාඩ් එක, ග්‍රීන් කාඩ් වර්ගයක් හදලා එහෙම කතන්දරයක්. ඒක එයා ඉස්සරහට ගෙනියනවා කියනවා. ඉතින් ඉස්සරහට එතකොට අලුත් ඕස්ට්‍රේලියාවේ, නිව්සීලන්ඩ්, කැනඩා ක්‍රියාත්මක වෙන ස්කිල් මයිග්‍රේෂන් සිස්ටම් එකක් එන බවත් තමයි තියෙන්නේ. ඉතින් දන්නේ නැහැ කතන්දරේ කොහොමද කියලා. මේ සිස්ටම් එකට එයා හැපි නෑ කියලා තමයි කියලා තියෙන. කලින් සැරෙත් එයා මේ ඉදිරිපත් කරලා තිනවා. එයාට ක්‍රියාත්මක කරගන්න බැරි වුණා. නිකන් ලොකු තර්ජන ගොඩක් ආවනේ කොවිඩ් අරව මේවා කතන්දරින්ද වුණා. දැන් ඒක එයා ක්‍රියාත්මක කරනවා කියලා තමයි කියන්නේ.
ඉතින් ඊළඟට ඊළඟ මම කියන්න ටක්ටක් ගාලා අපි කතා කරමු ඊළඟ 10 ගැන. එතකොට ප්‍රධානම එක පළවෙනි එක ආපු ගාම කරනවා කියන මේ මාස් ඩිපෝටේෂන් කියන එක. මාස් ඩිපෝටේෂන්. ඉතින් මේක මෙයා පටන් ගන්නවා කියන්නේ දැනට මේ ඇමරිකාවෙන් ඩිපෝට් කරන්න ඉන්න ක්‍රිමිනල්ස්ලා ඉන්නවනේ. එක එක වැරදි කළා අර කන්න දුන්න අතහපා කරන ඩයල් ඉන්නවනේ. රටවල් වලට ඇවිල්ලා තමන්ගේ රටේ හිටියොත් නිකන් නරාවලක වගේ ඉද්දි ගෙනල්ලා බටේ රටවල් වලට ගෙනල්ලා සැලකුවාම ඒ රටවල් වලට එතන නිකන් එතන තපායක් කරන්න බලාපොරොත්තු වෙන ජාති ඉන්නවනේ එක එක. ඉතින් එහෙමයි ක්‍රිමිනල්ස්ලා අරහෙම ඉන්නවා. ඒ වගේ ක්‍රිමිනල්ස්ලා 1 මිලියන්ට වඩා ඉන්නවලු මේ විදිහට මේ රිමුවල් ඕඩර්ස් තියන අය. ඒ කියන්නේ ඩිපෝට් කරන්න කියලා ඒ තියාගෙන ඉන්නේ. මොකද ඕවා ඇවිල්ලා ලොකු කතන්දර. පොඩි කතන්දර නෙමෙයි. ඒ කියන්නේ එක එක ජනවර්ගය ඉන්නවනේ ඡන්දපදනම් තියෙන. දැන් ඒ ජනවර්ගයෙන් කට්ටියක්ව ඩිපෝට් කරාම කට්ට ඇතුලෙන් ඡන්දපදනම කැඩේ කියලා බය තමයි. ඔය නිකන් ලාමක ටින්ටින් කට්ටිය ඇඹරෙන්නේ. දැන් ට්‍රම්ප් කියන විදිහට එයා එහෙම ඇඹරෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. අපිත් හිතනවා එහෙම වෙන එකක් නැහැ කියලා. දන්නේ නැහැ එයාත් ඇඹරෙයිද කියලා. කොහොම හරි එයා කියන්නේ මුලින්ම මේ කට්ටියව එළියට දානවා කියලා, ඩිපෝට් කරනවා කියලා කෙලින්ම. ආව මේවා කතන්දර නැත්. දෙවෙනි එක යා මේ මෝ ඩිටෙන්ෂන් කැම්ප්ස් හදනවලු, ඩිටෙන්ෂන් කැම්ප්ස් වැඩි කරනවලු. ඔය විදිහට ඇවිල්ලා හොරෙන් ඇතුළු වෙන ආව මේවා කතන්දර සමාජයට මුදාහරින් නැතුව ඩිටෙන්ෂන් කැම්ප්ස් වලම දාලා තියලා ආතල් එකක් දීලා යන සීන් එක. ඉතින් ඒවා වැඩි කරනවා කියලා තමයි කියන්නේ මේ ඉමීඩියට්ලි කරන 10. තුන්වෙනි එක දැන් මේ කතන්දරයක් තියෙනවා. දැන් කරන මේ US වල catch and release කියලා. ඒ කියන්නේ දැන් illegally කවුරු ඇතුළු වුණාම අල්ලනවා. අල්ලගෙන තියාගෙන ඉන්නවා ටික කාලයක් කියන හුඟක් වෙලාවට පැය 24ක් හරි සතියක් හරි ඔහොම තිබිලා ප්‍රශ්න කළා එයාගේ දේවල් අරගෙන. ඊට පස්සේ එයා asylum දානවාද ඊළඟ process එක මොකක් හරි කරගන්නම් කියලා එයා සමාජයට මුදාහරිනවා. කතන්දරේ සමාජයට මුදාහරිනවා. දැන් ඔස්ට්‍රේලියාවත් ඔහොම සිද්ධි තියෙනවා. ඉතින් දැන් මෙයා කියන්නේ එහෙම මේ මොකද catch and release නෙමෙයි catch and deport කියලා. illegal නම් ඇල්ලුවා යව්වා කියලා. ඒ ආපු මාර්ගයෙන්ම ආයි යව්වා කියලා. මෙක්සිකෝ හරහනම් ආවේ මේ එහෙටම යව්වා කියලා. ඒ කතන්දරේ. ඒකත් ඉතින් හොඳයි කතන්දරේ බැලුවා. හතරවෙනි එක යා green state ආයි යලි බලාත්මක කරනවලු මේ remain in Mexico කියන කතන්දරේ. මේක ඉස්සර තිබුණ කතන්දරයක්. මේක Biden government එකේ මම හිතන එක නැති කරා. ඒ කියන්නේ Mexico හරහානේ උගක් අය ඇමරිකාවට ඇතුල් වෙන්නේ asylum දාන්න අරවට මෙයාට කතන්දරේ. Mexico හරහාවිල්ලා තමයි අනිත් රටවල් වල ඉස්සර Mexico ට ඇවිල්ලා විශේෂයෙන්ම ඔය දකුණු ඇමරිකාවේ ලතින් ඇමරිකාවේ කට්ටිය එහෙම ඇවිල්ලා එතනින් එනවා. එතකොට දැන් ඇමරිකාව ඇතුලේ තමන්ගේ රටේ ප්‍රශ්න නම් asylum දාන්න ඕන නම් ඔය refugee කියන්නේ asylum දාන්න ඕන නම් මෙයා කියන්නේ එතකොට එහෙමයට Mexico හරහා USA ඇතුළට ඇවිල්ලා දාන්න බෑ. දැනට එහෙම පුළුවන්. එහෙම දාන්න බෑ ඒගොල්ලන්ට ඕන නම් Mexico ඇතුළෙම ඉඳලා ඒව apply කරලා තීරණයක් ආවම ඇමරිකාවට එන්න පුළුවන් කියලා. එහෙම කතන්දරයක් තමයි එතන යන්නේ. මේ remain in Mexico කියන කතන්දර. පස්වෙනි එක තමයි එයා කියනවා එයා නවත්තනවා කියලා මේ birth right citizenship කියන එක. ඒ කියන්නේ automatic citizenship එක කියලා ඔස්ට්‍රේලියාව මේ sorry ඔස්ට්‍රේලියාව කියලා කියවෙන්නේ US වල ඉපදුනොත් හම්බ වෙන citizenship එක නවත්තනවා කියලා. එතකොට දැන් ඒ කියන්නේ එයා අඩු ගානේ parents ලාගේ එක්කෙනෙකුට green card හරි US citizen කෙනෙක් හරි වුණොත් තමයි ළමයාට හම්බ වෙන්නේ කියලා තමයි කතන්දරේ. නැතු USA ඇතුලේ ඉපදුනා කියලා ළමයාට citizenship දෙන්නේ නැහැ කියනවා. ඒක නවත්තනවා කියනවා. මොකද ඒක ගොඩක් අය misuse කරනවා කියලා. ළමයි හදලා ඉතින් හතර කෝටිය. හයවෙනි එක තමයි යනවත්නවා කියන ඉමීඩියට්ලි මේ මොකද්ද ටෙම්පරරි ප්‍රොටෙක්ටඩ් ස්ටේට්ස් කියන කතන්දර. ඒක හැබැයි ගොඩක් රටවල් වලට බලපාන්නේ නැහැ. දැන්ට තියෙනවා දන්න තරම හයිටි වෙනිසියුලා වගේ රටවල් වලට දීලා තියෙනවා මේ ස්ටේටස් එකක්. ඒගොල්ලන්ගේ ප්‍රශ්න ඇති වුණාම ඒ කතන්දරයක් ඒවා නවත්නවා කියලා කියනවා. ඒක ඉතින් අපේ ලංකාවට එහෙම බලපාන්නේ නැහැ. හත්වෙනි එක මෙයා අර එයානේ ඔය තාප්පේ හැදුවේ USA ඇතුළේ අර බෝඩ් එකේ තාප්පයක් හැදුවානේ. දැන් තාප්පේ ඉදිරියටත් ඉතුරු ටික ඒ වැඩ කටයුතු කරගෙන යනවා කියනවා. කන්ටිනියු කරනවා කියනවා. ඉතින් තාප්පේ හදනස්සේ අර එල් ෂාපෝ වගේ අය යටින් හරනවානේ කතන්දරේ. ඉතින් ඒකටත් මොනවයි කරන්නේ. ඒ තාප්පේ දිගටම ඉතුරු ටික හදනවලු. ඊළඟට අටවෙනි එක තමයි යා රීඉන්ස්ටේට් කරනවලු. යලි බලාත්මක කරනවා කියනවා මේ ට්‍රැවල් බෑන්ස් තියෙන මුස්ලිම් මැජොරිටිස් ඉන්න කන්ට්‍රීස් වලට තියෙන ට්‍රැවල් බෑන්ස්. එයා කලින්ම හිතන එයාගේ ආණ්ඩුවේ දාලා තිබුණා ඒවා ආයි රීඉන්ස්ටේට් කරනවා කියනවා. දැන් මේ එයා කියලා තියෙන දේවල් තමයි මම කියන්නේ ඒගොල්ලන්ගේ ආණ්ඩුවෙන් කරන්න බලාපොරොත්තු වෙනවා කියන දේවල්. හරි. ඉතින් මෙහෙම කියාගෙන ඉවර වුණා නමවෙනි එකේදී මුළු ඔක්කොම අර වයිට් වොෂ් කරනවා වගේ කියලා තියෙනවා. එයා රිවෝක් කරනවා කියලා ඔක්කොම පොලිසීස් මේ බයිඩන් ආණ්ඩුවේ තිබුණ ඉමිග්‍රේෂන් පොලිසීස් ඔක්කොම රිවෝක් කරලා
එයා කලින් එයාගේ කලින් පාලන සමයේදී එයා ක්‍රියාත්මක කරලා තිබුණ ඒ ඉමිග්‍රේෂන් පොලිසිස් ආයි ඔක්කොම රීඉන්ස්ටේට් කරනවා කියලා තමයි තියෙන්නේ. එතකොට ඉතින් ඒකට ගොඩාක් ඒවා අහුවෙනවා. අර ග්‍රීන් කාඩ් කතන්දරෙත් මෙතනට අහුවෙනවා. එයා කලින් මේක යෝජනාව කරගෙන හිටියේවා. එයා මෙතන දැන් බලාත්මක කරනවා බයිඩන්ලා කරපු ඔක්කොම පොලිසිස් අහෝසි කරන්න තමයි යන්නේ. ඔන්න 10 වෙනි එක. 10 වෙනි එක නම් ටිකක් භයානක කතන්දරයක්. ඒක තමයි මේ ඩී නැචුරලයිස් සිටිසන්ෂිප්ස් කියන එක. ඒ කියන්නේ සිටිසන්ෂිප් එක කැන්සල් කරන්න පුළුවන් කතන්දරයක. ඒ කියන්නේ දැන් ඇමරිකාවෙම ඉපදුනා ඇමරිකාවෙන් පරම්පරාවල ඉන්න අය නෙමෙයි ඇමරිකාවට මයිග්‍රේට් කරලා සිටිසන්ෂිප් ගන්න අය ඉන්නවනේ. ඕකේ කතන්දරයක් තියෙනවා. දැන් ඕස්ට්‍රේලියාවත් මම හිතන්නේ මෙහෙම නීතියක් ක්‍රියාත්මක වෙනවා මම හිතන්නේ. ඉස්සර තිබුණ කතන්දරයක් තමයි පුරවැසිභාවයේ තියෙන අයව ඒවා වෙනස් කරන්න බැරි සීන් එකක් තිබුණේ. ගොඩක් රටවල මම දැන් තාමත් තියෙනවා. දැන් මෙයා ආයේ එක මේ ක්‍රියාත්මක කරනවා සමහර අවශ්‍ය අවස්ථාවලදී පුරවැසිභාවය අහෝසි කරන්න පුළුවන් කතන්දර. ඉතින් මේවා සිද්ධ වෙන්නේ නිකන් අයට නෙමෙයි ක්‍රිමිනල්ස්ලාට. ක්‍රිමිනල්ස්ලා පුරවැසිභාවයට මුවා වෙලා ඒ කියන්නේ මයිග්‍රේට් කරලා සිටිසන්ෂිප් එක අරගෙන ඊට පස්සේ එක එක ඒවායෙන් වංගු ගහලා එක එක ක්‍රිමිනල් දේවල් කරද්දී ඒක මොකද ඩිපෝට් කරන්න බැරි කතන්දරයක් නේ තියෙන්නේ. සිටිසන්ෂිප් තියෙන අය ඩිපෝට් කරන්න බැරි කතන්දරයක් තියෙනවා එක එක රටවල් වල තියෙන ව්‍යවස්ථානු. ඉතින් මේකෙදී එතකොට සිටිසන්ෂිප් තිබිලා නිකන් දැඟලුවොත් අනවශ්‍ය විදිහට කට්ටියගේ ඒක අවලංගු කරලා ඩිපෝට් කරන කතන්දරයක් තමයි යන්නේ. මේක ඕස්ට්‍රේලියාවේදීත් මෙහෙම පනතක් ආවා. මට හරියට මතක නැහැ ඒක දැන් ක්‍රියාත්මක වෙනවද නැද්ද කියලා. ඉතින් ওই ටික තමයි ආවොත් ඉක්මනටම කරනවා කියන්නේ. ඉතින් ඔය ගැන තමයි පොඩි අප්ඩේට් එකක් දෙන්න අවශ්‍ය උනේ. එහෙමනම් ඉතින් හැමෝම පරිස්සමින් ඉන්න අපි ආයෙ දවසක හමු වෙමු.